පමතින් නොදකි සිටන් හදග ලිඳිනම් විශ්මයේ හැමමවි සරසා කියා දෙමනේ ප්‍රීමයයි ශ්‍රී වචනයි පළමුුවන දේව ප්‍රකාශණය. හේප්‍රයවරුන් මෙත යබනලදහසුනින් උපුටාගත්පාටයකි. එතැන මණ්ඩපයක් ඉදිකන ලදී. එහි පළමුවන කොටසහි පහන් රුකද මේසයද පිදුම් රොටිද තිබුණය. එය ශුද්ධ ස්ථානය නම්විය දෙවන තිරේ පිටුපස අතිශුත්ත ස්ථානයයි නම්ලත් මණ්ඩපයතිබිණි. ඒහෙත් ෘස්තුුන් වහන්සේ දැනටම ඇති යහපද්දේ පිළිබඳ උත්තම පූචකයණන් වශයෙන් පැමිණි විට උන්වහන්සේ වඩා උතුම් හා වඩා සම්පූර්ණ මිනිස් අතින් නොසෑදෝ. එනම් මේ පෞතික මැවිල්ලට අයිති නොවන මණ්ඩපේමැදින් වැඩියසේක. උන්වහන්සේ එලුවන්ගේත් වස්සන්ගේත් ලෙන් නොව තමන්ගේම ලෙයින් අප උතිෙසා සාධතන බිමුක්තිය ලබා සාදහටම එක්වරක් ශුද්ධ ස්ථානයට ඇතුල් වූසේක.මந்த වත් පිළිවෙත් අනුව අප විත්‍රයයි සලකන අයමත එලුවන්ගේ ගොනුන්ගේත් ලේද එල වැසයකගේ අලුත ඉසීමෙන් ඔහු පාරිශුද්ධිය ලබන්නාහුය. එසේනම් ජීවமான දෙවන් වහන්සේට සේවය කරන පිණස ඔබගේ හරදය සාක්ෂය නිශ්පල ක්‍රියාවලින් පිරිසිඳු කරනු ලැබීම සාධාතන ආත්මාණන් මගින් තාමන්ම කැරලක් නැතිව දෙවයන් වහන්සේට පූචාපූ ක්‍රිස්තුන් වහන්සේගේලේ කරනකොටගෙන ඊටත් වඩා වැටියෙන් පිරිසිඳු නොවන්නේද. දේව වච්චනය මෙසේය. ශුදව් මාක්තුමාගේ සුවිශේෂයෙන් උපුටාගත් පාටයකි. උන්වහන්සේ ගෙදර ගියසේක. ඔවුන්ට කෑම කන්නවත් අවකාශ නැතිවන තරමට සමූහයක් යළි ත්‍රැස්සූහ. උන්වහන්සේගේ නෑදෑයෝ ඒ අසා උන්වහන්සේ අල්ලා ගැනීමට ගියහ. එසේ ගිය උන්වහන්සේ සිහිවිකල්වී සිටිති සමහරුන් කී බැවිනි. සුවිශේෂවාකය එසේය අහසත් පොලවත් ඒ ඇතිසිල්ලත් මවා වදාල දෙවි සමිධානන් වහන්සේ ගෙන්ද. උන්වහන්සේගේ පුත්‍ර යනන්නා අපගේ ස්වාමින්ද වන චේසු ස් කෘිස්තුන් වහන්සේ ගෙන්ද සාම්‍යත් ශාන්තියත් කරුණාවත් ඔබගේ හදවත් තුළ පතිතවේවා. ජිවමානව ඔබයි මායි තුළ සදාකල් වැඩසිටින චේසු ස්වාමන් වහන්සේ තුළ ආදරණය දේවදරුවනි දෙවන් වහන්සේ ඔබවමාවමාවලා තුන් වසේ තුලයි උන්වහන්සේ ඉද්දි දෙවන්වන්සේක ඉද්දි තමයි ඔබවය මාවයි මැවේ. මේ උන්වහන්සේගේ පෙර සැලස්මයි අද සිද්ධ වෙන්නේ. එනිසා දෙවයන්වහන්සේ ඔබෙන් මගෙන් බලාපොරොත්තු වෙන්නේ යම් දවසක ක්‍රිස්තුන් වහන්සේ තුළ උන්වහන්සේ සමඟ සදාකල් ජීවිතය බුක්තිවිඳෙනවා බලන්නටයි. ඒ නිසා උන්වහන්සේ නිතර දෙවේලේ කියනවා දෙයක් සංසන්ධනය කරන්න එපා. මගේ ජීවිතයයි තව කෙනෙක්ගි ජීවිතයයි සංසන්ධනය කරන්න එපා. අරයා මෙහෙම කලා මෙයා මෙහෙම කලා මමත් එහෙම කරන්න ඕෝනි කියන එක බලාපරොත්තුවෙන්ඩ එපා. දෙවියන් වහන්සේ හැම කෙනෙකුටම ලෝකයේ ලක්ෂයක් ඉන්නවා නං ඒ ලක්ෂයක්ටම සැලස්මුවල් ලක්ෂයක් තියවා.ඒ නිසා මගේ ළඟ ඉන්න පුද්ගලයා, මම බලාපොරොත් වෙන්ඩ ඕනේ ඔහු තුළ වැඩවාසන ක්‍රිස්තුන් වහන්සේව දකින්නටඇයි එනි අපි ගොඩක්වෙලාට අපි ජීවිතයේ කල කිරීම ඇතිවෙනවා කඩා වැටීමම් ඇැතිවෙන. ඇයි කල කිරීම ඇතිවන්න ඇයි කඩා වැටීම ඇැතිවෙන්නේ ඇයි උදාරණැකිවෝත් මම පොඩිකාලේ හරි ආසයි සේවය කරන්න ම මිනිස්සුන්ට ආදරය කරන්න කැමතියි. ඒක තමයි මගේ පලවෙනි බීජය පජකයක් වෙන්නට. නමුත් පූජක ජීවිතයට හාවට පස්සේ මිනිස්සු දිහා බලලා එම නැතම් මගේ සහෝදර සහෝදිරියම් බලලා මට කලකීරණ අවස්ථාවක් නැති. ඇයි මම බලාපොරොත්තු වෙච්ච දෙය මගේ ජීවිතය සේවේ තුලි මට ලැබෙන්න්නේ හැ. ඇයි ම මිනිස්සුන්ට කොච්චර දේශනා කළා මිනිස්සු වෙන්නේ පැයක පූජාවකට. කමනෑ. වැර දක්නෑ ගද ගොඩාක් හිතේ දේවල් පොදිිබැඳගෙන නෙ නමුත් ජේසුස්වාාවන් වහන්සේ අවුරුදු තුනක් මනුස්්‍යාව සූදානම් කළ මේ ගැලවීමේ යාගේට නමු අවුරුදු තුනක ගැලවීමේ යාගේ ඉතාමත් ඉක්පණින් ඉවරවෙන වනං අපි කැමතියි ඒ තමයි පරීක්ෂාවදරුවනී. ඒයනිසා අපි හැමවෙලාව මගේ ජීවිතය තව ජීවිතය සංසන්ධනය කර කරණයන්නේ අපි ගොඩාක් කළට දඩුවන් හැටියට සමාරක්කාය කැමති අම්ම වගේ වෙන්. සමාරක්කාය කැමති තාත්ත වගේ වෙන්. සමාරක්කාය මෙ දෙන්න වගේ වන්න කැමති නෑ මොකද ඔුගේ ජීවිතය අආදර්ශවන්. ඉ මගේ ජීවිතයේ දිහා බලලා තවකන්නේ ක්‍රිස්ටන් වහන්සේව දැක්කනං අන්නේ පුද්ගලය කැමති මං වගේවෙන්න. එහෙම කියන ඉන්න මම අද පාදකෙනෙක් වෙලා ඉන්නේ මං පාදකෙනෙක්කි භක්තිමත් ජීවිතය දැක්ක නිසා. ඒ පාදර්ග පූජාව තිබබ ඒ අර්ථය නිසා මම පොඩිකාලිඳල මගේ අම්ම එතන්ට ගෙනච්චමාව. මං ඒනිසා හරි ආසාාවක්. අද වෙනකොට පජාවතතින හැම වාරයක් වාරයක් පාසම උන්වහන්සේ මට සී වෙනවා. ඒ තරමට අපි ඇදිි ලගේිය ගීතිකාවක් කියනකට උන්හන්සේ අපි නිකන් අපි පාශානභූත වනා ගල් ගැහුණ වගේ හිටිය අ. වැනි ජවිත තින දකල් හිතල ලන්න අමගේ වඩ කවද කැමති. තාත් වගේ වඩ කවද කැමති. මගේ අයිය වගේ වඩ කවද කැමති මගේ අක්කවගේ වඩ කවුද කැමති. ඇයි අද දන්නය බලය නිසා වස්තුව තන්නව නිසා ලෝබකම වැඩවෙලා අපේ පවුල්ලොල සහෝදරකම නැතිවෙලා. අපේ සමාජයේ තුළ සහෝදරකම නැති වෙලා. අපේ මීසාම් පවුල තුළ සහෝදරකම නැති වෙලා දරුවනින්. තියේ නිසා ස්වාමින් වවාාන්සිය බෝමාව කැඳවවා තමන් වඩ. තමන් තව ක්‍රිස්තුස් කෙනෙක් වෙන්න. තමන් තව දෙවි කෙනෙක් වන්න එතිකොට ඔවුන් ඔබහා සමග ක්‍රස්තුන් වහන්සේගේ රාච්ිට පැමිෙනවා ඇත. හන්න ඒ සඳහා අවශ්‍ය වරපසාදිල්ලලා නිතර දෙවේලේ අපි යාඥා කරමු අනිත් අයට සමාවතයමු. අනිත් අය උදේසාපගේ ජීවිතය කැප කරන්නට උත්සා කරමු ජසපහිටයි.